ආයි පුවන් යාළුවනේ අපගේ ප්‍රභා පැෂන් YouTube නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. අලුත් උපන් චූටි බබෙට ගවුම කපා ගන්නේ කොහොමද කියලා මම අද ඔයාලට කියා දෙනවා. ඒ වගේම බබා ටික ටික වැඩෙනකොට ගවුම මදි වෙන නිසා පුංචිම ගවුම මහගන්න සයිස් 4ක් ඔයාලට කියලා දෙනවා. තව නැප්කින් කපා ගන්න විදිය සයිස් 3කින් ඔයාලට කියලා දෙනවා. ඉතින් මේ වීඩියෝ එක අවසන් වෙනකම් අපිත් එක්ක රැඳී ඉන්න කියලා මම ආරාධනා කරනවා. ඒ වගේම මැහුම් දැනුම තවත් ඔයාලට ලබා ගන්න අවශ්‍ය නම් අපව subscribe කරන්නත් අමතක කරන්න එපා. හරි, දැන් බලමු අපි ගවම කපා ගන්නේ කොහොමද කියලා. ගවුම මහගන්න මූලික වශයෙන්ම පාවිච්චි කරන්නේ මල් පීස් කියන රෙදි වර්ගය. ඊට අමතරව කොටන් මිශ්‍ර ඕනම රෙදි වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වුණාට අපි ගොඩක් භාවිතා කරන්නේ මල් පීස් රෙදි වර්ගය. අපි ගවුම කපා ගන්න අඟල් 17ක් පළල අඟල් 10ක් උස රෙදි කොටසක් හෝ කඩදාසි කොටසක් කපාගමු. ඒක ඊට කපාගත්ත කොලේ මේ විදිහට මුලින්ම දෙකට නමලා නැවත දිග අරිනවා. මේ රේඛාවට සමපාත වෙන විදිහට මේ පැත්ත මේ විදිහට නමනවා. මේ පැත්තත් මේ විදිහට නමනවා. ඊට පස්සේ මේ නැම්ම දිගේ නැවත මේ විදිහට නමනවා. මෙන්න මේ කොටසේ තමයි අපි කර සහ අත මාක් කරන්නේ. අලුතුපන් චූටි බබෙක්ගේ පපුව අඟල් 17යි. ඒ පපුවේ සයිස් එකට තමයි අපි කොළ කෑල්ල කපා ගත්තේ අඟල් 17. උස වෙනවා ගවුමේ උස අඟල් 10යි. අපි කර මාක් කරමු. කර පළල අඟල් 1යි 4න් 3යි. 1යි 4න් 3යි. කාර පළල 1යි 4න් 3යි. කාර ගැඹුර වෙනවා 2යි 4න් 3ක්. 2යි 4න් 3යි. ඊට පස්සේ අපි ලස්සනට රවුම් කර ඇඳ ගන්නවා මෙන්න මේ විදිහට. මෙතන වක්‍රය එතකොට 4න් 3ක් වෙලා තියෙනවා. කර ගැඹුරට කපා ගන්නත් පුළුවන්, ගැඹුර අඩුවෙන් කපා ගන්නත් පුළුවන්. ඔයා කැමති විදිහට කපා ගන්න. අපි දැන් අත්කට ලකුණු කරමු. අත්කටේ පළල අඟල් 1.5යි. අත්කටේ උස අඟල් 3.5යි. අපි මෙන්න මේ විදිහට අත්කටේ වක්‍රය ඇඳගනිමු. ගාන්ට මේක දෙකට බෙදලා එතෙන්ද මේක ලස්සන්ට වක්‍රය ඇඳ ගන්නවා. ඊට පස්සේ අපි මේක කපාගමු.
දිගෑරියම මේ විදිහට තමයි ගවම තියෙන්නේ. මේක ඉදිරිපස. මේ තමයි පිටුපස. චූටි බබාට මේ විදිහට ඇඳුම තිබ්බහම හරි අපහසුයි. ඒ නිසා අපි මේ විදිහට රෙදි කොටස අයින් කරනවා. කෑල්ලක් කපලා. අඟල් එකහමාරක් හෝ දෙකක් අපිට අයින් කරන්න පුළුවන්. මං දෙකක් අයින් කරනවා. මේ කොටස කපලා අයින් කරනවා. මේ විදිහට තමයි පිටිපස තියෙන්නේ. අපි මේක මහගන්නකොට මේ වටේටම ඕලොක් කරගෙන යන්න පුළුවන්. ඕලොක් එකක් නැත්තම් සික්සැක් කරගෙන යන්නත් පුළුවන්. ඒ දෙකම නැතිනම් ආලත් පුළුවන්. මෙන්න මේ විදිහට එක චූටි වාටියක් මේ විදිහට එක පාරක් නමලා මහගෙන යන වටේටම. මොකද වාටිය ගන්න වුණාම බබාට අපහසු නිසා. මහගෙන ඉවරනාට පස්සේ මේ අර මූට්ටු කරන්න පුළුවන්. මේ හරියට බේබි රිබන් එකක් අපිට අල්ල ගන්න පුළුවන්. මේක තමයි චූටිම ගවුමේ ස්මෝල් සයිස් එක. මේක තමයි චූටිම ගවුම් මහන සයිස් චාට් එක. ස්මෝල් සයිස් එකේ පපුව අඟල් 17ක් වෙනවා. ගවුමේ උස අඟල් 10යි. මීඩියම් සයිස් වෙනකොට පපුව අඟල් 18යි, උස අඟල් 11යි. ලාර්ජ් සයිස් වෙනකොට පපු අඟල් 19යි, උස අඟල් 12ක් වෙනවා. XL වෙනකොට පපු අඟල් 20ක් සහ උස අඟල් 13ක් වෙනවා. අපි මුලින් කපාගත්තා වගේම පපුවේ සයිස් එකට පළල රෙදි කොටසක් කපාගෙන මේ උසේ සයිස් එකට රෙදි කොටස කපලා ගන්න ඕනි. ඊට පස්සේ කලින් කරා වගේම ඔයාලට සයිස් බ්ලොක් එක හදා ගන්න පුළුවන්. මේක ඔයාලට සුවන් රැකියාවක් විදිහට කරගෙන යන්නත් පුළුවන්. ඇඳුම් මහලා කඩාල වලට දාන්නත් පුළුවන්. නැත්තම් ඔයාලගේ චූටි බබාට මහලා දෙන්නත් පුළුවන්. ඔයාගේ අතින්ම මහලා දුන්නහම හරි ලස්සනයි. අපි චූටි බබාට නැපි කපා ගන්නකොට අලුතුම ඉපදිච්ච බබෙට අඟල් 18ක් දිග සහ 18ක් පළල නැපි කොටසක් කපා ගන්න ඕනි. ඒ සඳහා අඟල් 36 පළල රෙදි ප්‍රමාණවත් වෙනවා. බබා ටික ටික වැඩෙනකොට අපිට ඒ නැප්කින් ප්‍රමාණවත් වෙන්නේ නැහැ සයිස් එක. ඒ නිසා අපි අඟල් 20ක් පළල 20ක් දිග නැප්කින් කපා ගන්නවා. ඒ වගේම අඟල් 22 සහ අඟල් 22ක් උස නැප්කින් කපා ගන්නත් පුළුවන්. මේ සඳහා අපි පාවිච්චි කරන්නේ අඟල් 45 පළල රෙදි වර්ගය. අපි මල් පීස් රෙදි තමයි මේ සඳහා පාවිච්චි කරන්නේ. නැප්කින් කපා ගන්නකොට මම මේක චුට්ටක් පැහැදිලි කරන්නම්. 18ක් දිග 18ක් පළල මෙන්න මේ විදිහට රෙදි කොටසක් තමයි කපාගන්නේ. ඊට පස්සේ ඔයාලට මේ රෙදි කොටස වටේටම ඕලොක් කරගෙන යන්නත් පුළුවන්. නැත්තම් සික්සැක් කරගෙන යන්නත් පුළුවන්. නැත්තම් චූටි වාටියක් මහගෙන යන්නත් පුළුවන්. මම කියා දීපු දේවල් ඔයාලට පැහැදිලි ඇති කියලා මම හිතනවා. මේ වීඩියෝ එකේ නොතේරෙන දේවල්, ප්‍රශ්න, අදහස් අපිට කමෙන්ට් කරන්න
අනිවාරයෙන් ඒ හැම දෙයකටම ප්‍රතිචාර දක්වන්න අපි බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඔයාලගේ අත්දැකීම් අපිත් සමග ෂෙයා කරගන්න ප්‍රභා ෆැෂන් Facebook page එකේ link එක පහළ description එකේ දාලා තියෙනවා. ඒ වගේම අපගේ අලුත්ම update notification විදිහට එවලම ඔයාලට ලබා ගන්න bell icon එකත් click කරන්න. ප්‍රභා ෆැෂන් අපේ YouTube නාලිකාව ඔයාලගේ යාළුවන්ට ෂෙයා කරන්න අමතක කරන්න එපා. තවත් වටිනා වීඩියෝකින් නැවත හමු වෙමු. ඔයාලට සුබ දවසක්. බයි.